ආයිබෝවන් සත්‍ය අවක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම උදේෂා නිදම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල ඇමරිකාව බ්‍රිතාන්‍ය කැනඩාව ජර්මනිය ඇතුළු රටවල් 7කින් ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් සැසිවාරයට යෝජනා කෙටුම්පතක් ශ්‍රී ලංකාවේ නිවාස පහකින් දෙකක ජනතාව සිය ආදායමින් 75%ක් වියදම් කරන්නේ ආහාරවලට ලෝක ආහාර වැඩසටහන කියයි සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා හමා යන බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවය සහ මිනිසුන්ට කන්න දුන්න සතුන්ගේ ආහාර සහ අමරවීර අද ටෙලිවැකියෙන් ඖෂධ ඇනවුම් මාසයකට නෙවෙයි මාස 3කට එකවර දෙන්න ඇමතිගෙන් උපදෙස් ගල්ලංගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් විසඳුවේ නැතිනම් ඉදිරියේදී පැය 4ක විදුලි කප්පාදුවක් විදුලි ඉංජිනේරු සංගමය අනතුරු අංගවයි ප්‍රථමයේ නවදහනේ දේශීය පුවත් වෙත 51 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කර තිබෙනවා ඒ ඇමරිකාව බ්‍රිතාන්‍ය කැනඩාව ඇතුළු රටවල් 7ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කිරීමට ස්වාධීන නිලධාරියෙකු පත් කරන ලෙසද මෙම කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා. ස්විස්තරලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 51 වන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් නව යෝජනාවක් කෙටුම්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ සංහිඳියාව සහ වගවීම ඇතුළු කරුණු 18කින් අදාළ වාර්තාව සමන්විත වන අතර ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව එක්සත් රාජධානිය ජර්මනිය මලාවි මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් 7ක් ඒකබද්ධවයි මෙම යෝජනාව කෙටුම්පත් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ දේශපාලනික වශයෙන් අස්ථාවරව පවතින කාල පරිච්ඡේදයකදී තවදුරටත් මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට මානව හිමිකම් කොමිසම වෙත ස්වාධීන නිරීක්ෂකයෙකු හරහා තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමේ වැදගත්කමද අදාළ යෝජනාවෙන් පෙන්වා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර ඇමිනේට්ස් ජාත්‍යන්තරයද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විශේෂ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසද ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනා කර තිබෙනවා. ජාතික ආරක්ෂක විද්‍යාලයේ පළමු උපාධි ප්‍රදානෝත්සවය අද පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයාද එක්ව සිටියා. එෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ඉන්දියන් සාගරයේ භූ දේශපාලනික වාතාවරණය අවාසනාවකට මෙන් හම්බන්තොට වරායත් ගැටුමකට මැදි කර තිබෙනවා. ඇත්තටම චීනය මෙහෙයුම් සිදු කරන ඉන්දියන් සාගරයේ වරායන් 17ක් තියෙනවා. විවිධ සමාගම් ඒවා පාලනය කරන අතර ඒවා ඩුබායි වර්ල්ඩ් පෝර්ට් සමාගම මගින් පාලනය මේ සියල්ල වාණිජ වරායන්. හම්බන්තොටත් එවැනිම වාණිජ වරායක්. එය යුද නැවතොටක් නෙවෙයි. එය ආරක්ෂක වශයෙන් වැදගත් යයි ඔබ කියනවා නම් ඔස්ට්‍රේලියාවේ ඩාවින් වරාය ඒ වර්ගයට අයත් විය හැකි. ඒ ඔස්ට්‍රේලියානු සහ අමරිකානු හමුදා පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා වරායන් චීනයට අයත් වරායන් වලට එකිනෙකට මුහුණලා ක්‍රියාත්මක වන නිසා අපට එවැනි තත්ත්වයන් නැහැ. මෙහි කිසිම අයෙකුට ඇවිත් පුහුණු වෙන්න අපි අවසර දෙන්නේ නැහැ. අපේ නාවික හමුදාවේ දක්ෂිණ බලකායත් යුද හමුදා සේනාංක මූලස්ථානයත් සහ ගුවන් හමුදා අනු කණ්ඩයක් තිබුණත් ඔවුන් වාණිජ වරායක් වන හම්බන්තොට සම්බන්ධයක් වන්නේ නැහැ. ඒ හම්බන්තොට වරාය වාණිජ වරායක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු නිසා. මේ වාණිජ වරායක් වුවත් එහි උපාය මාර්ගක පිහිටීම නිසා ඇතමුන් විවිධ මතවලට එළඹීම පිළිගත නොහැකි. මම හිතනවා චීනය සමග එළඹෙන මීළඟ එකඟතාවය එවැනි සැකයක් ඇති නොකරාවි කියා. එය චීනය සමග අපේ ණයබර අඩුකර ගැනීමට ඇති කරගන්නා එකඟතාවයක් වේවි. ඉන්දියන් සාගරයේ මහා බලවතුන් අතර එදිරිවාදීකම් දකින්න අපිට අවශ්‍ය නැහැ. එහෙත් ඔවුන්ගේ එදිරිවාදීකම් සෑම අතකින් දක්නට ලැබෙනවා. ඉන්දියන් සාගරයේ අන් අයට වසා තැබිය යුතුයි කියලා අපි කියන්නේ නැහැ. ඖෂධ එකවර මාස 3ක් සඳහා ඇනුම් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹු කැල්ල අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර ඉන්දියන් ණය ආධාර යටතේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් මිලියන 50ක් පෞද්ගලික අංශය වෙත වෙන් කර ඇති බවද අමාත්‍යවරයා අද පැවසුවා.
මෙරට ඖෂධ එනවුම් කිරීමේදී මාසකට අවශ්‍ය එනවුම් එක්වර මාස 3ක කාලයක් සඳහා සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ගෙහෙළිය රඹුකැල්ල අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ඖෂධ සැපවුම්කරුවන් සමග අද පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. ඉන්දිය ණය ආධාර වැඩසටහන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා උපරිම ලෙස භාවිතා කරන ලෙසත් ආසියානු යටිතල පහසුකම් සම්බන්ධයෙන් ආයෝජන බැංකුව හා එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලයේ ආධාර වැඩපිළිවෙල යටතේ ඉදිරි මාස 6ක කාලයක් සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ ඉදිරියේදී ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඖෂධ සැපීමේ වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අනිකුත් පරිත්‍යාග හා ණය ආධාර වැඩපිළිවෙල කාර්යක්ෂමතාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමටත් චීන ආධාර වැඩසටහනේ දෙවන අදියර යටතේ සහ ලෝක බැංකු ආධාර සඳහා කඩිනමින් ක්‍රියාත්මක වී පියවර ගැනීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට මිලියන 50ක් පෞද්ගලික අංශය වෙත වෙන් කර ඇති අතර අදාළ මිලදී ගැනීම හැකිතාක් ඉක්මනින් යොදවන ලෙසද අමාත්‍යවරයා මෙහිදී සැපයුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද මෙලෙස අදහස් පළ කළා. ජීවිතාරක්ෂක ඖෂධ නැති වෙලා තියෙන ඖෂධ සංඛ්‍යාව 100 ගණනක් සර්ප විෂයට ගහන්නේද ඇන්ටි රේබීස් එක නැහැ. ඒ කියන්නේ බැලබීතිකා රෝගයට ප්‍රජේරෝහල ප්‍රමාණන්නේ වෙලද බොලෙත් නැහැ. මේ අතර රට තුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. විකාර රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ, ශල්‍ය හර්ම සඳහා භාවිතා කරන ඖෂධ, සිහි නැති කිරීම සඳහා ඒ වගේ කාරණාවලට ඒව ප්‍රමාණවත් පරිදි තියෙනවද? ප්‍රමාණවත් පරිදි කියන්නේ සමහර අවස්ථාවල හිඟ වෙන අවස්ථාවලදී ශල්‍ය කර්ම සමහර ලවට සීමා කිරීමට සිදු වෙන අවස්ථාවල් තිබිලා තියෙනවා. දැන් මේවට අද දිනේදී කාර්ය කරාපිටිය රෝහලේ වකුගඩු වේගයේ සත්කම් නැවතිලා කියනවා. මේක සත්‍යද? රෝහල් පද්ධතිය සම්බන්ධයෙන් සොයා බලන්නේ මම. නමුත් ඒ පිළිබඳව මට දැනුවත් කිරීමක් කරලා නැහැ. රෝහල් වල ඖෂධ ඔබතුමා කියන දන්ත පද්ධතිය හොඳටම යාවත් කාලී වෙනවා කියලා. එතකොට මොකක්ද මෙතන ඇත්තටම ගැටලුව? ඒක අද දවසේ ඇත්තටම මට ඒ සම්බන්ධයෙන් මේ මේ අතර රට පුරා පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. අපි බේත් පහක් ලිව්වහම ඒ පහෙන් දෙකයි නම් රෝහලේ තියෙන්නේ, ඉතුරු තුන අපිට ලියන්න වෙනවා පෞද්ගලික අංශයෙන් ෆාමසියකට. ෆාමසියකට ලියපු බේතත් හොයාගෙන අතේ සල්ලි තියාගෙනත් ඇවිදින්න සිද්ධ වෙනවා නම් ෆාමසි 4-5කට යන්න වෙනවා නම් ඒක පිළිගත හැකි තත්ත්වයක් නෙමෙයි. මිලදී ගන්නවත් ඉන්සියුලින් නැහැ නැගෙනහිර පළාත ඇතුලේ. දෙවෙනි කාරණේ තමයි දරාගත්තේ නොහැකි විදියට මිල ඉහළ ගිහිල්ලා තියෙන තත්ත්වය. අපි සෞඛ්‍යයට සම්බන්ධ වෘත්තීය සංගමයක් විදිහට මේක පෙන්නලා දුන්නාට පස්සේ ඊටම බලධාරීන් කරපු දේ තමයි නෑ එහෙම එකක් නැහැයි කියපේ. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් නැහැයි කියලා ප්‍රශ්නේ අර කාපට් එක අසල දාලා හංගලා වහලා තියපේ එක තමයි කළේ. නමුත් පළවෙනි වතාවර දැන් ඇමතිවරයාත් පිළිගන්න ප්‍රශ්නයක් තියෙනවායි කිය. ඒකට අනුගත වෙලා ඉස්සරහට යන ගමන සඳහා රජ වෛද්‍යාරින් සංගම විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන ලෑස්ති. මේ සම්බන්ධයෙන් සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට ආදර්ශයක් සපයමින් කලවාන රඹුක ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රමයෙන් හා වියදමින් ඉදිකරන ලද රෝහල ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ප්‍රදේශවාසීන් බොහොම දුෂ්කරතාවයෙන් දළු කඩල බොහොම අපහසුතාවයෙන් ජීවත් වන පිරිසක් සිටින ප්‍රදේශයක්. ගමේ තරුණ පිරිස් මූලිකත්වයෙන් ප්‍රදේශවාසී සියලු දෙනාගේ සහභාගිත්වය ඇතිව රෝහල ඉදි කරලා ගොඩනැගිලි සියල්ල සම්පූර්ණ කරලා සූදානම් කරගෙන සකස් කරගෙන මේ රජයට බාර කිරීම ප්‍රදේශවාසීන් විසින් සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මේක මා හැඟි පුණ්‍යක්‍රියාවක් වගේම ප්‍රදේශවාසී ජනතාවගේ තිබුණ ලොකු අවශ්‍යතාවයක් විමසා ගන්න සම්පූර්ණ කරගන්නාලද අවස්ථාවක්. ඇත්තටම මුක කියන ගම්මානයට අත්‍යවශ්‍යම සේවයක් වෙන්න තිබිච්ච සේවයක් තමයි වෛද්‍ය සේවය. පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ මිලියන 6.3ක ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ දුන් බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. එමෙන්ම මෙරට නිවාස 5කින් 2ක ජනතාව සිය ආදායමෙන් 75%කටත් වැඩියෙන් ආහාර සඳහා වියදම් කරන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබෙනවා. රට තුළ පවතින ප්‍රශ්න සියල්ල අතරින් මෙවන විට ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සම්බන්ධයෙන් රටේ විශාල ගැටලුවක් නිර්මාණය වෙමින් පවතිනවා. එහි බරපතලම ගැටලුව වන්නේ මෙවන විට ළමා මන්ද පෝෂණය ඉතා ශීඝ්‍ර ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් පැවතීමයි. පවතින ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමට ජනාධිපතිවරයා විසින් බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරනු ලැබුවා.
මේ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහනද දිගින් දිගටම ශ්‍රී ලංකාවට තොරතුරු ලබා දෙමින් සිටිනවා. පසුගිය දිනවල ඔවුන් නිකුත් කළ වාර්තාවන්හි ශ්‍රී ලංකාවට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අනතුරු හැඟවීමද සිදු කර තිබුණා. ඔවුන් විසින් සැප්තැම්බර් මාසයට අදාළව නිකුත් කළ නවතම වාර්තාවේ මෙලෙස දැක්වෙනවා. ජූනි මාසයේදී මිලියන 6.3ක ජනතාවක් මෙරට උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දුන් බවයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ. ඒ අනුව අගෝස්තු මාසයේදී පුද්ගලින් 31,724 දෙනෙකුට ලෝක ආහාර වැඩසටහන සියෝපකාරයන් සිදු කර තිබෙනවා. සැප්තැම්බර් 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා මුදල් ආධාර සමග පුද්ගලයින් 22,000ක් වෙත සියෝපකාරයන් ලබා දීමට ලෝක ආහාර වැඩසටහන කටයුතු කළා. ඒ අනුව වත්මන් අර්බුදයට හදිසි ප්‍රතිචාර දැක්වීම ආරම්භ කිරීමෙන් පසුව ලෝක ආහාර වැඩසටහන විසින් මේ වන විට 40,000කට අධික පුද්ගලයින් වෙත මුදල් සහ වවුචර් ආධාර ලබා දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවෙන් දැක්වෙන විශේෂිතම කරුණක් වන්නේ විශාල ලෙස වෙළඳ පොලේ සිදුවන මිල ඉහළ යාම් ආහාර සුරක්ෂිතතාවයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බවයි. ඒ අනුව නිවාස 5කින් 2ක් දැනටමත් ඔවුන්ගේ ආදායමෙන් 75%කට වඩා ආහාර සඳහා මෙරට ජනතාව වියදම් කරන බවද ලෝක ආහාර වැඩසටහන සිය නවතම වාර්තාවේ දක්වා තිබෙනවා. බිත්තර කුකුළු මස් මාළු ඇතුළු ආහාරවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමගම රටේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයකටයි පත්ව සිටින්නේ. පවතින මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ ආපන ශාලා සහ හෝටල් 10,000කට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් තිබෙනවා. ආපන ශාලා 10,000 රසමලක් වැහිලා තිබෙනවා. වැහෙන හේතුව තමයි මේ නිෂ්පාදක ආහාර මිල ගණන් ඉහළ යාමක් කියලා තියෙනවා. ඒතර පාරිභෝගික මිල දී ගැනීම අඩු වෙලා තිබෙනවා. දැන් බිත්තරත් නැහැ, කුකුල් මස් ගණන් ගිහිල්ලා, මාළුත් නැහැ, මිනිසුන්ට ගන්න තියෙන පෝෂණයක් නැහැ. මේ අතර උද්ගත වී ඇති තත්ත්වයේ සම්බන්ධයෙන් කුඩා පරිමාණ හෝටල් හිමියන් මෙසේ අදහස් පළ කළා. මේ මස් මාළු බිත්තර එහෙම ගණන් ගිහිල්ලා තියෙනවා. බිත්තර කැමක් එහෙම ගන්නව සෑහෙන අඩු මිනිස්සු. නදස්ටි මාළු වර එහෙම උයන්නේත් නැහැ. බිස්නස් එකට සෑහෙන බලපෑමක් වෙලා තියෙනවා මේ මස් මාළු ගණන් වැඩි හින්දා පාරිභෝගිකයේ තියෙනවා. ලොවටම එළිය දෙන්න දිලෙන සූර්යා, අමතක වෙන්නෙම නැති නමගේ සූර්යා, බොහොතින් දැල්වෙන ගිනි කුර සූර්යා, කවදත් නමගත් ගිනි පෙට්ටි සූර්යා, කවදත් නමගත් ගිනි පෙට්ටි සූර්යා, කවදත් කොතනත් සමගේ විශ්වාසය දිනාගත් අංක එකේ ආරක්ෂිත ඉටි ගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි. මෙවර විට සියලු වාර්තා බිඳනවමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. මහත්මා ගාන්ධිතුමා කියනවා මට ලෝකයට අලුතින් ඉගැන්වීමට දෙයක් නැහැ, සත්‍ය සහ අවහිංසාව ලෝකයේ කඳු තරම් ඉපැරණි කියලා. වෙන විදිහකට අර්ථකථනය කරගතහොත් සත්‍ය කන්දක් තරම් උසයි කියන එක උපකල්පනය කරගන්න පුළුවන්. සත්‍ය කන්දක් තරම් උසයි. නමුත් අපේ රටේදී නම් සත්‍ය යනු මහ පොළවටම සමතලා වූ වැලි ඇටයකටත් වඩා කුඩා කාරණාවක් බව ලියමින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නම්. සත්‍ය නැති තැනක පවතින බොරුව සැබෑවටම මේ රටේ මුල් බැසගත් සත්‍ය බවට පත්වෙලා. දේශපාලනඥයින් නම් කට ඇරියොත් ඉතින් බොරු හැරෙන්න වෙන මොනවද කියන්නේ නේද? හැබැයි අපේ රටේ දේශපාලනඥයින් සෙම තකට තක කරට කර බොරු කියන තව පිරිසක් ඉන්නවා ඒ සමහර රාජ්‍ය නිලධාරීන්. ඇත්තටම ගෙවුණු කොවිඩ් වසංගතය, අද වන විට තිබෙන ඩොලර් හිඟය, බැංකු පොලි ඉහළ යාම, වැඩ්බදු ආදී වක්‍ර බදු එකී නොකී මෙකී විවිධ කරුණු මේ ආර්ථිකයේ බිඳවැටීමට හේතු වෙලා තියෙනවා. ඒක ඇත්ත. අපේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම සැලකිය යුතු ලෙස බිඳවැටීමකට ලක්ව ඇති බව ආයේ දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බිඳවැටුණු ක්ෂේත්‍රවල ඉන්න මේ සමහර මහවුන්දලා මැති ඇමතින්ට බොරු කියනවා මදිවට රටටම බොරු කියන්න පටන් අරගෙන කිසිම විලිලැච්ඡාවක් නැතිව. දැන් අපේ රටේ රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟයි. දැන් මාස ගානකින්දලා හිඟයි. ඒකට හේතුව අපේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ඖෂධ වලින් මේ රටේ හදන්නේ 20%කටත් අඩු සංඛ්‍යාවක්. 80%කටත් වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගෙන්වන්නේ. ඉතින් ඖෂධ ගෙන්වන්න අපට හොඳටම මේ වෙලාවේ ඩොලර් නැහැ හිඟයි. එතකොට ඩොලරේ ගානත් ඉහළ ගිහිල්ලානේ. ඒ නිසා ඖෂධයේ ගානත් හොඳටම ඉහළ ගියා.
මේක තමයි ඇත්ත. ඒ නිසා හිඟයක් ඇති වෙලා තියෙනවා. මොකද මේ බොහෝ රෝහල්වල සමහර අධ්‍යක්ෂවරුන් අපටම කතා කරලා කියපු අවස්ථා තියෙනවා. බෙහෙත් නෑ, අනේ පුළුවන් නම් පරිත්‍යාගශීලින්ගෙන් ආධාර අරන් දෙන්න කියලා අපි ඕන තරම් වාර්තා කරලා තියෙනවා. තාමත් මේ හිඟේ තියෙනවා. එතකොට මොකද මේ සක්‍ර දෙවීන්ද්‍රයෝ ඊයේ පෙරේද ඇවිල්ලා මේ සෞඛ්‍ය අමාත්‍යංශයට හදිස්සි ඖෂධ මවලා දුන්නා නේද? නෑනි. නමුත් හිඟේ තියාගෙන ඒ හිඟේ පිළිගන්නේ නැතුව ඒ වෙනුවට විසඳුම් හොයන්නේ නැතුව ඇවිල්ලා අමූලික බේගල් ඇදබානවා මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ල ඇතුළු සමහර නිලධාරීන්. හරිද? දැන් ඇති ඕගොල්ලෝ ඔලු බක්කෝ නැටුවා. පුදුම බොරුතොගයක් කිව්වේ. මතකදර මන්ද පෝෂණය වෙලාවෙත් ඒ අයම ඇවිල්ලා කිව්ව කතාව මතකද? යුනිසෙෆ් එකට වැරදිලා එදා නැටුවේ සොකරි, අද නටන්නේ ඔලු බක්කෝ. මොකද එදා එහෙම කියලා ගියාට ඒගොල්ලෝ අතෙත් ෆැක්ස් ඇන් ෆිගර්ස් තිබුණේ අවුරුදු 5ක් පරණ ඒවා. අපේ රටේ හිටපු අපූරු මේ ප්‍රහසන ශිල්පීන් තිදෙනෙකු ඉන්නවා, බර්ටි, ඇනිස්ලි, සැමුවෙල්. මං හිතන්නේ මේ දවස්වල මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඒ 3 දෙනාටත් වඩා රට හිනස්සමින් තිබෙනවා. එච්චර තමයි කියන්න තියෙන්නේ නේද? මේ අහන්නකෝ සැපියුම් අංශය පැත්තේ ලොකු මහත්තයා කියපු කතාව. සෞඛ්‍ය අමාත්‍යංශයේදී අපි සැපියුම් අපට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු හිටියට අපි අපට අනපේක්ෂිත තත්ත්වයක් දැන් ඇතිවිලා තියෙන්නේ. අපේ සැපයුම් වල යම් කැළඹිලි ස්වරූපයක් ඇතිවිලා තියෙනවා. අපි රෝගියාගේ පැත්තට බෙහෙත් ටික යවන විදිය බැලුවොත් එතකොට අපි අපට ලැබෙන බෙහෙත් ටික තමයි අපි කළමනාකරණය කරන්න වෙන්නේ. එතකොට අපිට වෙනදා වගේම සමහරලාට යවන්න බැරි වෙනවා, සමහරලාට මදිපාඩුකම් වෙනවා, හුඟක් වෙලාවට අපි ආරෙන තැන් තියෙනවා. මේක ගත්තොත් ඇත්තටම අර සාමාන්‍ය කාල පරිච්ඡේදයේ තියෙන එකක් නෙමෙයි, මේක ඊට වඩා වෙනස් දෙයක්. මේක පොඩි ආපදාවක් වගේ එහෙම ස්වරූපයකුත් පේනවා. ඖෂධ හිඟයි කියලා කොන්ද කෙලින් තියාගෙන කියන්න බැරි කොඳුනාරටේ නැති මේ වගේ නිලධාරි නිසා තමයි මේ රටට මේ කලගියේ. මොකද්ද කැළඹිල්ල? ඇයි සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මේ බෙංගාල බොක්කෙන් ආපු සුලිසුලඟක් හමාගෙන ගියාදනේ කැළඹිලි ස්වභාවයක් ඇති වෙන්න? සැපයුම් කරුවන්ට ගෙවන්න ඩොලර් නැත්තම් නෑ කියන්න, ඒ නිසා ඖෂධ දෙන්නේ නැත්තම් නෑ කියන්න, මේ විදිහ අමූලික බොරු කියන්න එපා. කාගේ කාගේ හරි රෙදි බේර ගන්න. කවද මේ රවට්ටන්න හදන්නේ? කැළඹිලි නිසා මේ ඖෂධ එළියට යනකොටත් කැළඹිලි ස්වභාවයක් ඇති වෙලාලු. මං හිතන්නේ මේ ඖෂධ උඩ පැන පැන කැළඹිලි ස්වභාවයක් හදනවා ඇති නේද? අපි ඇහුවමයි සෞඛ්‍ය අමාත්‍යංශය හරහා විතරක් මේ බෙංගාල බොක්කේ කැළඹිල්ලක් ගලා යනවා කියලා. දැනට තියෙන්නේ తాවකාලික ආපදා ස්වරූපයක්ලු. ආපදයි කැළඹිල්ලයි හිඟයයි කියන වචන හරියට කොන්ද කෙලින් තියාගෙන පාවිච්චි කරන්න බැරි මේ වගේ නිලධාරීන් ඇත්තටම රටට සාපයක් පාපයක්. කාගේ හරි ඇඳුමක් වස්ත්‍රයක් බේරගන්න තමුන්ලා මේ විදිහට ඇවිල්ලා බොරු කියනකොට එකම එක දෙයයි රටවැසියන් හැටියට අපට පේන්නේ, තමුන්ලා හැමෝම නිර්වස්ත්‍රයෙන් කියලා. එහෙම තමයි අපට පේන්නේ. එදාට අවශ්‍ය විදිහටලු මේ දවස්වල ඖෂධ මේ යවන්නේ ඉගෙන ගන්නේ. එතකොට මාධ්‍ය වේදිනියක් ඇහුවා මෙන්න මේ ප්‍රශ්නේ. අපිට හරියටම දැනගන්න පුළුවන්ද ලංකාවේ වේගලපත කොච්චර ඖෂධ ප්‍රමාණයක් ඉගයිද කියලා? සංඛ්‍යා අද අඩු වෙන එක හෙට ලැබෙනවා. ඒ වගේම තමයි මේවා භාවිත කරනකොට තවත් වතාවක කීපයක් අයිතු යනවා. ඒ නිසා මේ ගතික தত্ত্বය යටතේ මම ඉලක්කම් එකක්වත් කියන්නේ නැහැ. හැබැයි මේවා අද කියන එක නෙමෙයි හෙට තියෙන්නේ. ඒ නිසා අපිට ඉලක්කමකින් මම දන්නේ කියන්න පුළුවන් වෙයිද කියලා. 2031 කියලා අපි අද කිව්වොත් පිට බලනකොට ඒක සමානට 230ක් වෙන්න පුළුවන්. නැත්නම් 250ක් වෙන්න පුළුවන්. මේ සියල්ලම අර අද ලැබෙන්න තියෙන ටික සහ අපෙන් එළියට යන ටිකත් එක්ක තමයි ගණන් වෙනස. අදට ඕන බෙහෙත් ගන්න බලාගන්න බැරි වුණාලු. මොකද රැස්වීමක්ලු. අර ඒ දවස්වල කොවිඩ් සමාජගතද නැද්ද කියන කතිකාවේ හිටපු අයත් ආයේ කර්ලියට ඇවිල්ලා. ඖෂධ 10,000ක් විතර තියෙනවලු. ඒක හරි අමාරු වැඩක්ලු පාලනය කරගන්න එක. ඖෂධ 10,000ක් පාලනය කරගන්න බැරි ඔය නිලධාරීන් මොකටද? අද අපේ රටේ තියෙන සමහර සුපර් මාකට් චේන් එකක සේවකින් විතරක් 30,000-40,000ක් වැඩ කරනවා. ආහාර වර්ග 20,000-30,000ක් විතර තියෙනවා එක එක ජාතියේ බ්‍රෑන්ඩ් එක්ක. හොඳේ කොහොමද පාලනේ? රාක්කේ නැත්තම් අහපු ගමන් පරිගණකයට ගියා. සර් අහවල් ස්ටෝස් එකේ තියෙනවා, එතනින් අරගන්න ලෑස්ති කරලා දෙන්නද කියලා අහනවා. ඇත්තටම මේ යන විදිහට ඔය සෞඛ්‍ය අමාත්‍යංශය පුද්ගලීකරණය කරන්න, ඔය සුපර් මාකට් චේන් එකක ඉන්න ළමයි ටිකකට බාර දෙන්න, ඔන්න ඔය ඖෂධ 10,000 නියමිත පාලනය කරලා දෙවි, හරියට ස්ටොක් එක තියාගෙන යාවි. ඒ තරමටම ලැජ්ජයි මේ විහිළු කතා ඇහෙනකොට. මේ අතර වාරේ අංකයක් කියනවා 99 ගැන.
ඖෂධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට කියන්නලු. හැබැයි ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නෑලු මේ නැති ඖෂධයක් මේ හොයලා ලැබෙනවා කියලා. 1999ට කතා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ටයි දහපු මහත්තුරු දවල්ට කාලද කියලා දෙහෙනම් අපිට අහන්න කියන්නේ නේද? රෝහල් බත්පතක් එහෙම එවන්න කියලා කියන්නද? රෝහල් බත්පතක් නම් මේගොල්ලෝ කන එකක් නෑ කවදාවත්. මොකද අද මාළු බිත්තර තියා කරවල කෑල්ලක්වත් නැති තැනට රෝගියාගේ බත් එකක් ඇද වැටිලා. දැන්වත් මේ බොරු කතා නතර කරන්න, ඔය පම්පෝරි කතා නතර කරන්න පිට රටකින් දෙන ආධාර ටිකවත් මේ යන විදිහට ගියොත් නැති වෙලා යනවා. අපේ රටේ ජනතාව දෙන ටිකත් නැති වෙලා යාවේ. අපේ රටේ පරිත්‍යාගශීලීන් පුළුවන් තරම් උදව් කරනවා. ඇයිති හිඟයක් නැත්තම් කැළඹිල්ලක් විතරනම් තියෙන්නේ. ආයේ මොකටද ඖෂධ පරිත්‍යාග කරන්නේ නේද? ඒ අතර වාරේ මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහත් නියෝග කරලා තියෙනවා වෙන ව්‍යාපෘතියකට තියෙන සල්ලි වලින් ඩොලර් මිලියන 100ක් වහාම ඖෂධ වලට මුදා හරින්න කියලා. අපරාදේ මේ කැළඹිලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔය ඩොලර් මිලියන 100 දුන්නා කියලා ආයේ ඉතින් ඔය කැළඹිල්ල ඇස්සේ සුලි සුලඟකට අහුවෙයිද දන්නේත් නැහැ. ඒක නිසා ජනාධිපතිරත් සිද්ධ වෙයි ඔය ගැන හුඟක් හොඳින් බලන්න. මේක පුදුම රටක්. සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්කැලට අපිට කියන්න තියෙන්නේ මේ අයට මෙහෙම ඔලු බක්ක නටන්ට දෙන්න එපා කියලයි. එහෙම වුණොත් ඔයාව අම්බලංගොඩ පැත්තේ හොඳම රූකඩ නටවන්නාට ගන්න වේවි කියන එක ටෙලිවැකියෙන් මතක් කරනවා. ඒ වගේමයි ඇමති මහින්ද අමරවීර ඊයේ පෙරේද එළියට ඇවිල්ලා කියනවා පිටරටින් ගෙනාපු සහල් කිසිසේත්ම මිනිස්සුන්ට සුදුසු නැහැලු. සත්තුන්ටලු ගෙනල්ලා තියෙන්නේ, හැබැයි කන්න දෙන්නේ අපිට. මේ රටින් ගේන හාල් සත්වයින්ට මිසක් මිනිස්සුන්ට පරිභෝජනයට සුදුසු ඒවා නෙවෙයි කියලා. ඒ නිසා මේ සත්ව ප්‍රශ්න විසඳ ගන්න මේ ගැසට් එක අයින් කරලා මේ සහල් ප්‍රමාණයක් සතුන්ගේ පරිභෝජනයට ලබා දුනොත් අපිට හැකියාව තියෙනවා අපේ ගොවිය හොඳ ප්‍රමිතියෙන් යුක්ත සහල් සපයන්න. මරු නේද? මහින්ද අමරවීර ඇමතිවරයාටත් එකක් මතක් කරන්න. ඔන්න පුළුවන් නම් අභියෝගේ බාර ගන්න. කරුණා කරලා යන්න CID-ට, රහස් පොලිසියට. කවුද ඔය මිනිස්සුන්ට කන්න නුසුදුසු හාල් ගෙනල්ලා අපිට කවන මිනිහා කවුද කියලා කියන්න. කවුද ඇමති කියලා කියන්න. කවුද ගෙන්නුවේ කියලා කියන්න. කොහෙන්ද ගෙන්නුවේ කියලා කියන්න. පුළුවන් නම් ඔන්න ඔප්පු කරන්න. ඔබ නිවැරදිව හරියට කොන්ද පණ තියෙන ඇමති කෙනෙක් නම් රහස් පොලිසියට පැමිණිල්ලක් කරන්න. අනිවාර්යයෙන්ම ඒ සඳහා අප ඔබත් එක්ක හිටගන්නවා කියන එක අද ටෙලිවැකියෙන් මතක් කරනවා. එහෙම යන්න බැරි නම් ඉතින් ඔය සත්තුන්ට ගෙනාපු හාල් හරි කමක් නැහැ. අපිට කන්න දෙන්න කියලා මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා. අංකය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේ ඔබේ දේශයේ මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ. ආර්ථිකය ගැන දැනුමක් නැති තුන් කට්ටුවක් රට විනාශ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා සහ හිටපු මුදල් ඇමතිවරයා ආර්ථික දැනුමක් නැතුව වහලුන් ලෙස කටයුතු කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ. අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන මේ වර්තමානයේ රට වැටී තිබෙන තත්ත්වය. එවකට රජය, එහෙම නැත්නම් අවුරුදු දෙකමාරක තුනක රජය නිර්මාණය කරපු දෙයක් සේම මේක ජනතාවගේ විශ්වාසය කඩගිරීමේ ප්‍රශ්නයක්. අපේ තියෙනවා මුදල් කමිටු පාර්ලිමේන්තුව. මේ මුදල් කමිටුට කැඳෙව්වා ප්‍රොෆෙසර් WD ලක්ෂ්මන්, නිවාඩ් කබ්‍රාල්, PB ජයසුන්දර සහ ආටිගල. ඒගොල්ලොන්ව කැඳවලා දැන් ඒගොල්ලොන්ගෙන් ප්‍රශ්න කරා හැමෝ. ඇයි මෙහෙම කරේ? කොහොමද මේක වුණේ? ඒගොල්ලෝ බොහොම ලේසියටම කිව්වා මේ දුන්නු බදු සහන ඔක්කොම සෞභාග්‍ය දැක්මේ තියෙනවා. අවුරුදු දෙකමාරක් තුනක් පුරාවට රට පාලනය කරපු මේ කණ්ඩායම ආර්ථිකය පිළිබඳ දැනුමක් තිබුණාද? සාර්වාර්ථිකයේ, ශුද්ධාර්ථිකයේ අඩංගු සංයුතියන් පිළිබඳ දන්නවද? මේවා පිළිබඳව කිසිම දැනුමක් නැතුව නිලධාරින්ගේ කීමට පමණක් නොදැනුවත්කම නිසා හැමදේටම ඔළුව වනලා තමයි මේ රට මේ ප්‍රපාතයට ඇදගෙන. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? 120ම බිල්ලට දියලා 134ට සලක. කනගාටුවෙන් හෝ කියන්නට ඕන මේ සිදුවෙන්නේ මම දකින විදිහට අර හොඳම මාදිලි දේශපාලන ජවනිකාව. මේ චිත්‍රපටයට මේ ඔස්කා නෙවෙයි මේක වෙනම සම්මානයක් දෙන්න. විකුරණ කතාවේ සංගමන ඇත්ත නමින් ජාතික ජනබලවේගය සංවිධානය කළ වැඩසටහනක් අද කොළඹදී පැවැත්වුණා. ඒ එම බලවේගයේ නායක අනුර කුමාර් දිසානායකගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන ප්‍රශ්නයක් තමයි
මේ ආයතන මෙහෙවීමට දේශපාලන මැදිහත් කිරීම. දැන් මොකද්ද? අර්ජුන රණතුංග වරාය ඇමති වෙනවා. වරාය සභාපති වෙනවා ධම්මික රණතුංග. කොහොමද එක්ස්පර්ට් වෙන්නේ වරායගෙන මේ වරාය ඇමති වෙනකොට? ඊළඟ අර්ජුන රණතුංගේ වරාය ඇමතිකම අයින් කරලා අර්ජුන රණතුංග පෙට්‍රෝලියම් ඇමති කරනවා. කණිත් එල්ලෙම. එතකොට ධම්මික රණතුංග පෙට්‍රෝලියම් සභාපති වෙනවා. ඊළඟ සාගල රත්නායක වරාය ඇමති වෙනවා. ඊට පස්සේ කාවන් රත්නායක අයියා වරාය සභාපති වෙනවා. මොකක් කරේ අයියේ මල්ලි නිකන් ජාන සම්බන්ධද ඇමති? ඉතින් කොහොමද වෙන්නේ? අද පෙට්‍රෝලියම් සභාපති කවුද? අලි සබ්රිගේ මල්ලි සබ්රි. එයා ලංකාවේ මෙහෙම කවුද? සාමාන්‍ය පෙළ අසමත් සිරන්තික අයියා. රනිල්ගේ ආණ්ඩුවේ චරිත රත්වත්ත කියන්නේ ඔය ඇමතිවරුන්ටත් වඩා වැඩි බලය තියෙන කෙනෙක්. එයා ලංකාවේ CEO කවුද? සුරේන් රත්වත්ත. චරිත රත්වත්තගේ සොහිරා. දාලා තැන් තියෙන මම මේ කියපු ටික විතරක් බලන්න. වරාය පෙට්‍රෝලියම් එයා ලංකා. හැබැයි කවුරුවත් දැන් මේ කුසිරක්ෂණ මණ්ඩලේ හරිද? ඒවට දාන්නේ. මම අහන්නේ මොකද්ද මේ? විශාල ධනයේ හැසිරෙන තැන් විශාල ධනය හැසිරෙන තැන් වලට මොකද කරන්නේ? මේ දේශපාලන මැදිහත් වීම කරනවා. එනිසා පළමු කොටම රජයේ ආර්ථික උපාය මාර්ගක වැදගත් මරමස්ථාන රජයේ සතුව තියාගත යුතුයි. දේශපාලනීකරණය නතර කළ යුතුයි. ඒක අපි කරනවා. සපුක ස්කන්ධ තෙල් පිරිපහදුවට ප්‍රමිතියකින් තොර බොරතෙල් පැමිණ ඇති බවට පිරිපහදුවේ ඉංජිනේරුවන් චෝදනා කරනවා. එමෙන්ම මෙරටට පැමිණි ඉන්ධන නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීමට නොමැති බවට ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව සිදු කර ප්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බවයි වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත ප්‍රකාශ කළේ. මේ අතර ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් සිදු කළේ නැතිනම් ඉදිරියේදී පැය හතරක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පැවසුවා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට මේවන විට පිරිපහදු කටයුතු සඳහා ලැබෙන බොරතෙල් නිසි ප්‍රමිතියකින් නොමැති බව ඉංජිනේරුවන් පෙන්වා දී තිබෙනවා. මේ හේතුව නිසා ඩීසල් නිෂ්පාදනය 22%කින්ද, ගෑස් නිෂ්පාදනය 80%කින්ද, භූමිතෙල් නිෂ්පාදනය 80%කින්ද පහත වැටියති බවයි ඉංජිනේරුවන් පෙන්වා දී ඇත්තේ. ලැබෙන බොරතෙල් වලින් 70%ක්ම නිපදවන්නේ දැවිතෙල් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර මෙරටට පැමිණෙන ඉන්ධන නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් රට තුල ආందోళනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. දැනට මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකා සඳහා රජය ප්‍රමාද ගාස්තු ගෙවන්නේ නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද දැනටමත් ඩොලර් ලක්ෂ 33කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවා ඇති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කරන්නේ. ඊයේ මාධ්‍යවල දානවා තෙල් සංස්ථාවේ නිවේදනය ප්‍රමාද ගාස්තු පිළිබඳ මාධ්‍යවල තියෙන ප්‍රතික්ෂේප කරනවා. වගකීමෙන් අහනවා සංස්ථාවෙන් ඇමතිවරයාගෙන් සහ අලුත් රාජ්‍ය ඇමතිවරු දෙන්නගෙන් අද වෙන විට මුහුද නැව් කීයක් තියෙනවද? නිකන් නෙමෙයි ඩොලර් ගෙවුවේ. තෙල් සංස්ථාවේ පිරිපහදුවේ ඉංජිනේරුවරු අදාළ බොරතෙල් කමිටුවේදී පැහැදිලිව ප්‍රතික්ෂේප කරා උරල් කියන මේ අර්බුදෝල්ට මැදිහත් වෙලා තියෙන ඩොලර් කොල්ල කාපු දේශපාලකයන්ගේ සමාගම් වලින් ඉන්ධන ගෙනීමේ Java අරම නවත්තන්න කි. උරල් බොරතෙල් ගෙන්නන්න එපයි කියලා. ඒ කියද්දි ඒක ගෙන්නවා. ඒ මොහොතේ පිරිපහදුවට වඩාත්ම කාර්යක්ෂම සහ වඩාත්ම ඵලදායි වැඩිම නිෂ්පාදනයක් ලබන මර්බන් බොරතල දෙන ලෝකයේ තියෙන ලොකුම සමාගම ප්‍රබලම සමාගම ඉදිරිපත් වෙලා තිබුණා. ප්‍රබලම සමාගමට දුන්නේ නැහැ. තෝරගෙන ඔක්කොම කරලා ඉංජිනේරුවරු ඉදන්නේ අන්තිමට නැවෙනකොට උරල් කියලා. ඒක ගෙන්නුපුවමකෝ ගෙන්නන්න එපා අපේ නිෂ්පාදනය අඩු. දැවිතෙල් වැඩිලා දැවිතෙල් ටික විකුණන්න බැරි වෙනවා. ඒ තියෙද්දි තමයි මේ අගෝස්තු 23 වෙනිදා ආපහු ගෙන්නුවා උරල් කියලා අර ආන්දෝනාත්මක සමාගමෙන්ම වැඩිමිලට මෙක්ටිට්ටෝ 99000ක් ගෙනල්ලා මුහුදේ තියලා දවසට ඩොලර් 1,20,000යි. මේ පණිවිඩ දාන නිලධාරී වහාම මේකට උත්තර දෙන්නේ. මොකද නිලධාරීන්ව ඇමතිවරු මේ අතර විදුලි කප්පාදු කාලය ලබන සතියේ සිට දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා. ගල්ලඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලබන සතිය වන විට අවසන් කිරීමට නොහැකි වූ හොත් පැය හතරක් විදුලි විසන්ධි කිරීමට සිදුවනු ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ප්‍රකාශ කළේ. මේ අතර ලංකා ගල්ලඟුරු සමාගම පවසන්නේ ගල්ලඟුරු ප්‍රසම්පාදනයේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවට මෙතෙක් විසඳුම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. එහි සාමාන්‍ය අධිකාරී නාමල් හේවගේ සඳහන් කළේ ගල්ලඟුරු ආනයනය සඳහා නව සමාගමක් තෝරා ගැනීමට අදාළ ක්‍රියාවලියට අවම මාස දෙකක කාලයක් ගතවනු ඇති බවයි. මේ අතර නරොච්චෝලේ ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර සඳහා භාවිත කරන ගල්ලඟුරු ප්‍රමාණය අවම කිරීමටද සැලසුම් කර තිබෙනවා. එහෙත් ඒ සඳහා මෙතෙක් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නොමැති බවද විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා. මෙගාවොට් 300ක ධාරිතාවයක් උත්පාදනය කළ හැකි ජනන යන්ත්‍ර මෙගාවොට් 200ක ධාරිතාවයකින් පවත්වාගෙන යන ලෙස විදුලි ඉංජිනේරු සංගමය මේ අතර ඉල්ලීමක්ද කර තිබෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. යළි තමුවෙමු හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.